අවබෝවන් අද දින පැසුම් තාක්ෂණය යටතේ මා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අප නිපුණතා සම්මතයේ සහතික තුනක් ලබා ගැනීමට අවශ්‍ය වෙන ඒකක පහකට අදාළ විෂය කරුණු කිහිපයක් ඒ වගේම අපගේ විෂය මාලාවේ මොඩියුල තුනක් ආවරණය වෙන අත්ලෝව චාප පැසුම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමයි මා කතා කරන්නේ ඔය පුතාල වෙනුවෙන් අපි එහෙනම් බලමු වෙල්ඩින් තාක්ෂණයේ භාවිතයන් පිළිබඳව ප්‍රථමයෙන්ම ලෝහ පදනම් නිෂ්පාදන කීපයක් මෙම රූප රාමු තුළ ඔබට දිස්වෙන දෙයක් සකස් කරලා තියෙනවා එහෙමනම් අපි බලමු මේ ලක්ෂ සංඛ්‍යාත ලෝවාසිත නිෂ්පාදන සකසා ගන්න වෙන්නේ මේ වෙළඳපළ ඇති ලෝවල ප්‍රමාණ සහ හැඩතල අනුවයි එතනදී අපිට එහෙමනම් සිද්ධ වෙනවා අපිට අවශ්‍ය විවිධ හැඩතල වලට විවිධ ප්‍රමාණ වලට ලෝව වෙල්ඩින් කිරීම සහ කැපීම සිදු කර නිෂ්පාදන කටයුතු කිරීමට අපිට මෙහිදී සම්බන්ධ කිරීම් සහිත ලෝවාසිත නිෂ්පාදන බහුලව භාවිත කරන්න සිද්ධ වෙනවා මහා පරිමාණයේ විශාල පරිමාණයෙන් ඇති මෝටර් රථ ට්‍රක් සහ ටේලර් දුම්රේ මාර්ග උපකරණ ගුවන් යාන පිරිසකසු ඒ වගේම යන්ත්‍ර රාමු මෙව ලම්සා අච්චු පාලම් දොඹකර මාර්ග සංවර්ධන යන්ත්‍ර උපකරණ පීඩන සහ ගබඩා ටැංකි පයිප්ප එහෙම නැත්නම් නල පද්ධති මගී භාණ්ඩ ප්‍රවාහන නැව් ඒ වගේම ආහාර සැකසුම් යන්ත්‍ර මේ වගේ අති විශාල සංඛ්‍යාවක් ලෝ ආශ්‍රිත නිෂ්පාදනයක් තියෙනවා එතකොට මේ වෙයිදී අපිට අර දැකපු රූප රාමුවේ දැකපු වෙනද ප්‍රතිවෙන ලෝස් අරගෙන තමයි අපිට මේ නිෂ්පාදන කරන්න සිද්ධ වෙන්නේ. අපිට මෙතනදී සම්බන්ධ කිරීම් භාවිතාවක් තමයි අපි වෙල්ඩින් වලදී කරන්නේ. අපි එහෙනම් දැනගත යුතුයි වෙල්ඩින් වලදී වාසි සහ අවාසි. මොකද ලෝකයේ බහුලව භාවිතා කරන්න වෙල්ඩින් භාවිතා කරන්න හේතු මොනවද කියලා අපි බලන්න ඕන. වෙල්ඩින් කිරීමේදී වාසි ගත්තොත් අපිට පිරිවැය අඩුවන අතර ශක්තිය ඉහළයි. ශ්‍රමය සහ අවශ්‍ය ද්‍රව්‍ය අඩු බැවින් ලාභදායි වෙනවා. ඒ වගේම අනිකුත් පූට්ටු හා සැසඳීමේදී අඩු අමුද්‍රව්‍ය වැයවීමක් තමයි තියෙන්නේ. කාර්යක්ෂමතාව වැඩි වීම සහ සැහැල්ලු. කාන්දු වීම වලට ඔරොත්තු දෙනවා. රිවර්ට් කිරීම වැනි මූට්ටු හා සැසඳීමේදී පිරිසකසුම් වේගයේ ඉතාමත්ම වැඩි. ඒ වගේම ඕනෑම ඉඩක් තුළ මූට්ටුව පහසුවෙන් සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. මූට්ටු කිරීම තුළ හොඳ නිමාවක් හොඳ පෙනුමක් තියෙනවා. එතකොට මේ වගේ වාසි තියෙන නිසා තමයි නිෂ්පාදන ක්‍රියාවලියේ එනම් සම්බන්ධ කිරීමේදී හොඳ මාධ්‍යයක් හැටියට වෙල්ඩින් යොදාගන්නේ. හැබැයි මේකේ අවාසිත් තියෙනවා. අපි බලමු අවාසි මොනවද කියලා. තාපය අධිකව අවශ්‍ය වෙනවා. මොකද අපි දන්නවා වෙල්ඩින් කරන්න හේනම් අපිට තාපය යොදා ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම තාපයේ බලපෑම මත ලෝහල ගුණ වෙනස් වෙන්න පුළුවන්. විකෘති වීමට වැඩි ඉඩකඩ පැවතීම තාප ප්‍රසාර නිසා වැඩ කොටස ඇදවීම හැකිලීම වලට බාධා යටත්ව තමයි අපි ඒවා පාලනය කරගන්න වෙනවා. ඒ වගේම පුහුණු ශ්‍රමය අවශ්‍යයි ප්‍රධාන වශයෙන්. අපේ වෘත්තියේදී එන වෙල්ඩ කෙනෙක් හැටියට හොඳ පුහුණුවකින් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ වෘත්තියේ නියැලෙන්න. දෝෂ පරික්ෂා කිරීමට දුෂ්කර වන අතර අධික මිලක් ඒ කියන්නේ අපි වෙල්ඩින් එකක් කරාට පස්සේ අපිට මේකේ ඇතුළාන්තයේ දෝෂ ඇති වෙන්න පුළුවන් පිටත දෝෂ ඇති වෙන්න පුළුවන් මේ අපිට ඒකෙදි පියවිය හැට දෘශ්‍යව බලන දෝෂ හැරෙන්නේ ඇතුළාන්තයේ ඉන්න දෝෂ පරීක්ෂාවට ලක් කරන්න වියදමක් දරන්න වෙනවා ස්ථිර සම්බන්ධ කිරීමේ ක්‍රමයක් මේක සම්බන්ධ කරාට පස්සේ අපිට නැවත ගලවන්න පුළුවන් කමක් නැහැ ස්ථිරවම සම්බන්ධ කරේ මම අපිට සිද්ධ වෙන්නේ කපලා තමයි නැවත ඉවත් කරන්න සිද්ධ වෙන්නේ ඒ වගේම පුද්ගල ආරක්ෂාව සඳහා වැඩි සැලකිලිමත් භාවයක් වෙල්ඩින් කිරීමේදී අවශ්‍ය වෙනවා. අපි මෙතනදී වාසි සහ අවාසි හැටියට මේවා දැනගෙන වුණා අපේ වෘත්තියේ නිරීම ති. ඒ වගේම එනම් වෙල්ඩර්ස්ලා හැටියට අපිට වෙල්ඩින් ක්‍රියාවලි ගණනාවක් තියෙනවා. ඒක වර්ගීකරණය කළොත් අපිට වායු වෙල්ඩින්, චාප වෙල්ඩින්, ඝන තත්ත්වයේ වෙල්ඩින්, රේඩියන් ශක්ති වෙල්ඩින් තාප රසායනික වෙල්ඩින් ප්‍රතිරෝධ වෙල්ඩින් ඔය ආදී වශයෙන් වෙල්ඩින් ක්‍රියාවලිය ගණනාවක් තියෙනවා. ඒ වගේම අපිට කැපීමටත් වායුවෙන් කැපීම, ප්ලාස්මා කැපීම, චාපයෙන් කැපීම. ඒතකොට අපි වෙල්ඩර්ස් හැටියට අපිට අර වෙළඳපළෙන් ගත්තු ලෝහ
අවශ්‍ය මිනුමකට අවශ්‍ය හැඩයකට කපා ගන්න සිද්ධ වෙනවා. අවශ්‍ය මිනුමකට අවශ්‍ය හැඩයකට මේ වෙල්ඩින් ක්‍රියාවලියක් භාවිතා කරලා වෙල්ඩින් ප්‍රොසෙස් එකක් භාවිතා කරලා අපිට සිද්ධ වෙනවා එවන සම්බන්ධ කරන්න. අපි එහෙනම් බලමු චාප වෙල්ඩින්. චාප වෙල්ඩින් එහෙමනම් කියුවම අපි ආක් වෙල්ඩින් කියලා අපි කතා කරනවා. ආක් වෙල්ඩින් ක්‍රම ගණනාවක්. අත් ලෝහ චාප වෙල්ඩින් අපි කියනවා මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් කියලා. ඊට පස්සේ සෑන්දන හර චාප වෙල්ඩින්, ෆ්ලක්ස් කෝල් ඩාක් වෙල්ඩින්, ටංස්ටන් නිෂ්ක්‍රීය වායු වෙල්ඩින්, ටිග් වෙල්ඩින්, ඒ වගේම ප්ලාස්මා චාප වෙල්ඩින්, දෙකම් පොටෙන චාප වෙල්ඩින් කියලා කියනවා අපි ස්ටඩ් ආක් වෙල්ඩින් වලට, කාබන් ආක් වෙල්ඩින්, ගිලි චාප වෙල්ඩින්, සබ්මර්ජ් ආක් වෙල්ඩින් තියෙනවා. ඊට පස්සේ අපිට ලෝහ නිවාර්ත වායු වෙල්ඩින්. මේ ක්‍රියාවලි ඔක්කොම ගත්තාම විදුලිය භාවිතා කරලා, ඒ කියන්නේ අපි චාපයක් ආක් එකක් ඇති කරලා වෙල්ඩින් කරන ක්‍රමවේද. ඇයි අපිට මේ ආක් එකක් අවශ්‍ය වෙන්නේ? වෙල්ඩින් කරන්න අවශ්‍ය වෙන තාපය ලබා ගන්න. අපි අද දිනේ එහෙනම් අත් ලෝහ චාප වෙල්ඩින් පිළිබඳව කතා කරමු. අපේ රටේ බහුලව භාවිතා වෙන වෙල්ඩින් ක්‍රමවේදයක් තමයි අත් ලෝහ චාප වෙල්ඩින් කියන්නේ. අපි එතකොට මේකෙදි අපිට මේ දකින්න පුළුවන් ප්‍රධාන සැපයුමක් තියෙනවා, යන්ත්‍ර තියෙනවා, ඊට පස්සේ අපිට කේබල් තියෙනවා, ඉලෙක්ට්‍රෝඩ් හෝල්ඩර්ස්, ඊට පස්සේ වර්ක් ක්ලැම්ප් එකේ කියන්නේ වැඩේට අල්ලුවක්. මේ විදිහේ කොටස් වල හැම එකක් ගැනම අපිට මේ අත් ලෝහ චාප වෙල්ඩින් කිරීමේදී අපිට අවබෝධය තිබිය යුතුයි. එහෙනම් අපි බලමු අත් ලෝහ චාප වෙල්ඩින් කියන්නේ මොකක්ද. අත් ලෝහ චාප වෙල්ඩින් කියලා අපි කියන වෙල්ඩින් ප්‍රොසෙස් එකක්. මේකෙදි ඉලෙක්ට්‍රෝඩයක් සහ වැඩ කොටස අතර විදුලි චාපයක් මගින් තාපය ජනනය කරගන්නවා. ඒ කියන්නේ අපි ආක් එක ඇති කරගන්නේ වැඩ කොටස ඉලෙක්ට්‍රෝඩේ හරහා පරිපථයක් මගින් චාපයක් ඇති කරලා ඒ ලැබෙන තාපයෙන් තමයි අපි වෙල්ඩින් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේකෙදි විදුලි චාපය යනු අයනීකృత වායුව හරහා ඉලෙක්ට්‍රෝඩ දෙකක් අතර දීප්තිමත් විදුලි විසර්ජනයක් කියලා අපි කියනවා. ඒ කියන්නේ ආක් එක කියන්නේ මොකද්ද? ඊට පස්සේ අපි බලමු මේකේ විකල්ප නාමයන්. අත් ලෝහ චාප වෙල්ඩින් කියන එකට භාවිතා කරන මැනුවල් මෙටල් ආක් වෙල්ඩින්. මේකේ MMW කියලා අපි කියන යොද. ඒ වගේම අපිට පුළුවන් නිවාර්ත ලෝහ චාප පැසීම කියන්නේ, කියන්නේ ශීල් මෙටල් ආක් වෙල්ඩින් SMAW කියලා භාවිතා කරන්නේ මේ ක්‍රියාවලියම තමයි. එහෙනම් මේකට අපිට මැනුවල් මෙටල් ආක් වෙල්ඩින් කිව්වොත් MMW කියන, එහෙම නැත්නම් ශීල් මෙටල් ආක් වෙල්ඩින් SMAW කිව්වත් අපි මේ එකම වෙල්ඩින් ප්‍රොසෙස් එකක් ක්‍රියාවලියක්. මේකෙදි එහෙනම් ක්‍රියාවියෝදන පිළිවෙල තමයි අපි අතින් පෑසීම සිදු කරන්නේ. මේ ප්‍රොසෙස් එකේදී අපි දන්නවා යන්ත්‍ර භාවිතා කරලා අපි යම් කිසි ක්‍රියාවලියක් කරනවා, අපි මැනුවල් කරන ක්‍රම තියෙනවා. අර්ධ ස්වයංක්‍රීය තියෙනවා, ස්වයංක්‍රීය තියෙනවා. එතකොට මේකෙදි අපිට අවශ්‍ය වෙන පැරාමීටර් සියල්ලම අපිට සිද්ධ වෙනවා, අතින් තමයි අපි පාලනය කරන්නේ. ඒ වගේම තාප මූලය. අපිට අවශ්‍ය වෙන මේ තාපය කොහොමද ලබා ගන්නේ? තාපය අපිට ලැබෙනවා ආවරණය කරන ලද ලෝහ ඉලෙක්ට්‍රෝඩයක් සහ වැඩ කොටස අතර චාපයක් ඇති කර ලැබෙන තාපයෙන් මවු ලෝහය සහ පිරුම් ලෝහය ද්‍රව තත්වයට පත් කරනවා. ඒ කියන්නේ අපිට එහෙනම් අපිට අවශ්‍ය තාපය අපි ලබා ගන්නේ වැඩ කොටස සහ ඉලෙක්ට්‍රෝඩය අතර චාපයක් ඇති කරලා. නිවාරිත කිරීම. ඇයි මේ නිවාරිත කිරීම කියන එක? අපි දන්නවා ලෝහ ද්‍රව තත්ත්වයට පත් කරන අපිට සිද්ධ වෙන වෙල්ඩින් වලදී එතෙන්දී අපි තාපය ලබා දෙනවා. ලෝහ තාපයට භාජනය වීමේදී ඔක්සිකරණයට ලක්වීම ඉතාමත් වේගවත් වෙනවා. අපි දන්නවා වායු ගෝලයේ ඔක්සිජන් වායුව, නයිට්‍රජන් වායුව තියෙන ඉතින් ඔක්සිකරණය වීම ඉතාමත්. එහෙනම් අපිට වෙල්ඩින් කිරීමේදී අවශ්‍ය වෙනවා නිවාරිත කරගන්න. මොකක්ද මේ නිවාරිත කරන්නේ? අපේ වෙල්ඩින් කලාපය අපි බාහිර වායු ගෝලයේ ඔක්සිජන් ඇතුළු වීම වළක්වන්න. ඒ සඳහා නිවාර්ත කිරීමක්. එතකොට මේකෙදී නිවාර්ත කිරීම සිද්ධ වෙන්නේ කොහොමද? අපි කලින් පාඩමේදී කතා කරා ඉලෙක්ට්‍රෝඩේ ආලේප කරලා තියෙන සෑන්දයක්. අපි කො ප්ලක්ස් එක. එතකොට මේ ප්ලක්ස් එක දාහනය වීමෙන් නිවාර්ත වීම සිද්ධ වෙනවා. ඒ වගේම අපිට ධාරා ප්‍රමාණයන්. අපි භාවිතා කරන බල සැපියුම් වල, පවර් සෝසස් වල එහෙමනම් අපිට ඇම්පියර් 10 සිට 500 දක්වා විතර ගන්න පුළුවන් යන්ත්‍ර තියෙනවා. ඒ කියන්නේ අපි ප්‍රතිදාන වෝල්ටි තාපය කියන අවුට්පුට් එක. ඊට පස්සේ අත් ලෝහ වෙල්ඩින් සඳහා මෙන්න මේ දේවල් ගැන අපිට පූර්ණ අවබෝධය තියෙනවා. ප්‍රථමයෙන් අපි පුද්ගල ආරක්ෂක උපකරණ භාවිතා කිරීම මේ ප්‍රොසෙස් එකේදී අපිට අනිවාර්යයි. එහෙනම් අපිට එතනදී අපි ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන දේවල් ගැන දැනගෙන සිටිය යුතුයි.
ඒ වගේම බල ප්‍රබවයන් හෝ බල සැපයුම් අපි කියන power source power supply cable තියෙනවා ඒ වගේම පැසුම් කූරු අල්ලු electrode holders welding electrode එතකොට මේ පිළිබඳව අපි අවබෝධයක් ලබා ගත යුතුයි අතුලෝ චාප welding ක්‍රමයේ හොඳ නිපුණතාවයක් ලබා ගැනීමේදී ආරක්ෂා විය යුත්තේ ඇයි මොනවායින්ද අපිට ආරක්ෂා වෙන්න තියෙන්නේ මේ welding process එකේ අපි වැඩ කරන්නේ තාපයත් එක්ක එහෙනම් ගින්නෙන් ගිනි පුපුරු වලින් අපිට ආරක්ෂා වෙන්න සිද්ධ වෙනවා ඒ වගේම අධික තාපය එහෙනම් අපි ආරක්ෂා වෙන්න ඕන අදෝරත් කිරණ සහ පාරජම්බුල කිරණ අපි කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් සහ UV එතකොට මේ කිරණ වලින් අපි ආරක්ෂා වෙන්න වෙනවා ඒ වගේ විදුලි බලින් විදුලියත් එක්ක තමයි අපි වැඩ කරන්න තියෙන්නේ විදුලියේ සම්බන්ධතාවයෙන් ඉන්නේ එහෙනම් අපිට විදුලියේ නුත් ආරක්ෂා වෙන විදිය අපි දැනගත යුතු වෙනවා විස සහිත දුම ආස්වාස් කිරීම වෙල්ලින් කිරීමේදී අධික තාපයේදී අර ඉලෙක්ට්‍රෝඩ වල ආලේප කරලා තියෙන සැන්ද දහනය වීමේදී විවිධ වායුන් පිට වෙනවා එතකොට මේ වායුන් අපි ආස්වාසිය හොඳ නැහැ එහෙනම් අපි ඒ වයින් ආරක්ෂා වෙන්න ඕන ඒ වගේම සීමිත අවකාශයක වැඩ කරන්න සිද්ධ වෙයි අපිට සමහර ස්ථානවල ඉතා අපටු ස්ථානවල අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා අපි ඒ වගේම අපි වැඩ කිරීමේදී අපි එහෙනම් සැලකිලිමත් වෙන්න ඕන අපේ මේ ආරක්ෂක පූර්වෝපාගයන් මේ වයින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් අපි කොහොමද ආරක්ෂා වෙන්නේ එහෙනම් අපිට මේ වගේ පුද්ගල ආරක්ෂණ උපකරණ තියෙනවා අපිට හිසට මුහුණට ඇස්වලට එහෙනම් ශරීරයේ අත් පාද මේ හැම එකටම භාවිතා කරන අපි පුද්ගල ආරක්ෂණ උපකරණ අපි කියන personal protective equipment PPEs කියලා කියනවා. ඒතර මේ උපකරණ අපි භාවිතා කරොත් අපිට පුළුවන්කම තියෙනවා කිසිම අනතුරක් නොවි වෙල්ඩින් ක්‍රියාවලිය අත්ලෝක චාප පැසුම් ක්‍රියාවලිය කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු එහෙනම් ඊළඟට බල ප්‍රබවයන් ප්‍රථමයෙන්ම අපි බලමු යන්ත්‍රයේ මොකද්ද අපිට කරලා දෙන්නේ මේ තමයි අපි රූපරාමක මෙවැනි විවිධාකාර යන්ත්‍ර අපිට වෙල්ඩින් යන්ත්‍ර වැඩ ලෝකයේ දකින්න මේවත් එක වැඩ කරන්න අපිට සිද්ධ වෙනවා එතකොට අපිට එහෙනම් වෙල්ඩින් බල සැපයුම යනු චාප වෙල්ඩින් කිරීම සඳහා විද්‍යුත් ධාරාවක් සපේන හෝ වෙනස් කරන උපකරණයක් ඒ කියන්නේ අපිට විද්‍යුත් ධාරාව ලබා ගන්න උදව් කරන්නේ මේ යන්ත්‍රයේ. ඒ වගේම අපිට ඒක වෙනස් කරන්න නිෂ්පාදන කටයුතු වලදී එහෙම නැත්නම් අපි භාවිතා කරන ලෝහ අණු, ඉලෙක්ට්‍රෝඩ අණු අපිට සිද්ධ වෙනවා ධාරාව වෙනස් කරන්න. ඒකත් මේ යන්ත්‍රයෙන් අපිට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාව හෝ සරල ධාරාව මේ දෙකම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වෝල්ටීයතාවයේ සහ ඇම්පියර් අපිට වෙනස් කිරීමට අවශ්‍ය පහසුකම් මේ යන්ත්‍රවලින් අපිට සලසා දීලා තියෙනවා බල ශක්ති ප්‍රබවයේ මූලික කාර්යයන් මොනවද මූලික කාර්යයන් වෙන්නේ කියලා අපි බලමු ලෝහ මූට්ටුව ද්‍රව වීමට ප්‍රමාණවත් තාපයක් නිපදවීම සඳහා ධාරාවක් සැපයීම අන්න යන්ත්‍රයෙන් අපිට කරලා දෙනවා අපිට අවශ්‍ය කරන මූට්ටුව ජොයින්ට් එක ද්‍රව තත්ත්වයට පත් කරන අවශ්‍ය තාපය ලබා ගන්න අපිට යන්ත්‍රයෙන් කරලා දෙනවා ඒ වගේම අධි වෝල්ටීයතාවයේ අවශ්‍ය පහත් වෝල්ටීයතාවයක් බවට. ඒ කියන්නේ අපි මේකට ලබා දෙන වෝල්ටීයතාවයේ ඉන්පුට් එක ඊටම වැඩි අඩු වෝල්ටීයතාවයක් බවට පරිවර්තනය කරලා දෙනවා. අපි බලමු ප්‍රමාණ මොනවද කියලා ඉදිරියේදී. ඒ වගේම අඩු ධාරාවක් ඉහළ ධාරාවකට වැඩි කරලා දෙනවා. බල සැපයුම් ප්‍රතිදානයේ මනාව සකස් කරගැනීමේ හැකියාව. අපිට අවශ්‍ය විදිහට ධාරාව සකස් කරගන්න පහසුකම් සලසනවා. චාපය ස්ථායිව සැපීම වෙනස් කරන්නේ නැතුව අපි ලබාගත්තු තාපය අපිට ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ මේ ලැබෙන ධාරාව සහ වෝල්ටීයතාවය මත. ඒක වෙනස් නොවී අඛණ්ඩව ලබා දීම සිද්ධ වෙනවා. අවශ්‍යතාවය අනුව ප්‍රත්‍යාවර්ත හෝ සරල ධාරාවක් ලබා දෙනවා. ඒ කියන්නේ අපි වෙල්ඩින් කිරීමේදී භාවිතා කරනවා AC කරන්ට් එක සහ DC කරන්ට් එක. අපි කියන ප්‍රත්‍යාවර්ත ධාරාව ඕල්ටර්නේටින් කරන්ට් ඒ වගේම DC ඩිරෙක්ට් කරන්ට් සරල ධාරාව අපි භාවිත කරනවා. එතකොට මේ යන්ත්‍ර වලින් අපිට ප්‍රත්‍යාවර්ත ධාරාව ලබා ගන්න පුළුවන් යන්ත්‍ර තියෙනවා. සරල ධාරාව ලබා ගන්න පුළුවන් යන්ත්‍රත් තියෙනවා. අපි බලමු එහෙමනම් අපේ බල සැපයුමක එහෙම නැත්නම් අපි වෙල්ඩින් යන්ත්‍රයක ප්‍රධාන අපි කතා කරා වෝල්ටීයතාවය සහ ධාරාව සම්බන්ධයෙන්.
මම මේ රූප රාමුවක් තියෙනවා අපිට පේනවා එහෙනම් මේ යන්ත්‍රයකින් ගත්තම මෙතන කොටස් කීපයක් තියෙනවා ඩයෝඩ පද්ධතියක් තියෙනවා ධාරා ප්‍රභවයන් තියෙනවා ඒතර මේ දේවල් සම්බන්ධයෙන් අපිට පැහැසුම් ශිල්පයේදී අනිවාර්යයෙන්ම දැනගත යුතු වෙනවා මෙතන ප්‍රධානම වෙනවා එහෙනම් අපි කිව්වා යන්ත්‍රයක අපි ලබා දෙන්නේ high voltage එකක් ගෝස්ත පරිපථයේදී න එකලා හෝ තේකලා කියන සිංගල් ෆේස් හෝ 3 ෆේස් ඉන්පුට් එකක් අපි ලබා දෙන්න සිද්ධ වෙනවා ඒක අපි එහෙනම් low voltage අඩු වෝල්ටේජතාවයකට හරවනවා මේක ප්‍රධාන වශයෙන් අපිට ඕන වෙන්නේ ඇයි අඩු වෝල්ටේජතාවයක මේ විදුලි අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා අපි අනිවාර්යයෙන්ම වෝල්ටේජතාවය එහෙමනම් මේ යන්ත්‍රයක ලබා දෙන වෝල්ටේජතාවයට වඩා අඩු වෝල්ටේජතාවයක් තමයි ප්‍රතිදාන වෝල්ටේජතාව වශයෙන් එහෙම නැත්නම් අවුට්පුට් එක වශයෙන් ලැබෙන්නේ එතකොට ධාරාව මොකද වෙන්නේ එතනදී අපේ ඉන්පුට් එක ධාරාව ලෝ කරන්ට් එකක් තමයි අඩු ධාරාවක් ලබා දෙන්නේ මේ ලබා දෙන අඩු ධාරාව හැබැයි අපි වැඩි ධාරාවක් බවට යන්ත්‍රයෙන් පරිවර්තනය කරනවා බලමු අපි කොහොමද මේක විද්‍යුත් චාප පෑසීමේදී භාවිත වන මූලික සංකල්පයන් කීපයක් තියෙනවා එහෙනම් අපි අර රූප සටහනේ දැක්කා වගේ එකක් තමයි වෝල්ටේජතාවය වෝල්ටේජ් එක අපි දැනගෙන ඉන්න ඕනේ නම් වෝල්ටේජ් එකේ අවශ්‍යතාවය මොකද්ද අපි වෝල්ටේජතාවය කියලා කියන පරිපථයක් තුළින් ධාරාව ගමන් කිරීමට යෙදෙන බලය වෙන අතර වෝල්ටේජතාවය කියන්නේ මේක මනින්නේ වෝල්ට්ස් වලින්. එහෙමනම් අපි වෝල්ටේජතාවය කියන එක අපේ යන්ත්‍රයකට ලබා දෙන එක සාධකයක්. ඒ වගේම වෙල්ඩින් යන්ත්‍ර භාවිතයේදී ප්‍රතිදාන වෝල්ටේජතාවයේ විවෘත පරිපථ වෝල්ටේජතාවය සහ චාප වෝල්ටේජතාවය ලෙස වෙන් කර දක්වන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගන්න වෝල්ටේජතාවය අපිට වෙල්ඩින් යන්ත්‍රය භාවිතා කරන අවස්ථාවවලදී වෙනස් වීමට ලක් වෙනවා. මේක අපි විවෘත පරිපථ වෝල්ටේජතාවය එහෙම නැත්නම් අපි කියන ඕපන් සර්කිට් වෝල්ටේජ් අපි කියන නෝ ලෝඩ් වෝල්ටේජ් කියලා පාවිච්චි කරනවා. මේ මොකද්ද කියන්නේ? වෙල්ඩින් යන්ත්‍රය අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ අවස්ථාවේදී අපි ලබා ගන්න කරන්ට් එක එහෙමනම් විවෘත පරිපථ වෝල්ටේජතාවය කියන එක සඳහන් වෙනවා. ඒ කියන්නේ ඉන්පුට් එක එහෙනම් අපි කිව්වා වැඩි වෝල්ටේජතාවය එවන අවුට්පුට් එක හැටියට වෝල්ටේජ් එක තියෙන ප්‍රමාණය තමයි වෙල්ඩින් යන්ත්‍රයේ ක්‍රියාත්මකව තිබෙන අතර වෙල්ඩින් නොකරන අවස්ථාවේදී වෝල්ටේජතාවයේ විවෘත පරිපථ වෝල්ටේජතාව කියන ඕපන් සර්කිට් වෝල්ටේජ් අපේ යන්ත්‍රවල වෝල්ටේජතාවයේ වෝල්ට් 50යි සිට 80 දක්වා විතර තියෙන යන්ත්‍ර අපිට භාවිත කරන්න සිද්ධ වෙනවා දෙවෙනි අවස්ථාව තමයි අපි වෙල්ඩින් කරන අවස්ථාව වෙල්ඩින් කරන අවස්ථාවේදී අපි ඒකට කියනවා චාප වෝල්ටේජතාවය ආක් වෝල්ටේජ් එහෙම නැත්නම් වර්කින් වෝල්ටේජ් කියලා කිව්වා. අපි එහෙනම් එතනදී ආක් එක ලබා ගන්නවා. එතකොට වෝල්ටේජ් එක මොකද වෙන්නේ? මේ විවෘත පරිපථ වෝල්ටේජතාවයෙන් තුනෙන් එකක් තමයි අපිට චාප වෝල්ටේජතාවයේ හැටියට ලැබෙන්නේ. එහෙම තව විදිහකින් කියනවා නම් චාප වෝල්ටේජතාවයෙන් තුන් ගුණයක් තමයි විවෘත පරිපථ වෝල්ටේජතාවයේ හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. එතකොට චාප විවෘත වෝල්ටේජතාවයේ අවස්ථාවේදී අපි වෙල්ඩින් කරන්නේ නැහැ කියන්නේ අපි එතනදී එහෙනම් අපි ධාරාව ඒ අවස්ථාවේදී වෙන්නේ කරන්ට් එක එහෙමනම් ඇම්පියර් බිඳුවයි. හැබැයි චාප වෝල්ටේජතාවයේ අවස්ථාවේදී ධාරාව අපි භාවිතා කරන්න අපි යොදා ගන්න අපි ඉලෙක්ට්‍රෝඩ අණුව ලෝහ අණුව යොදා ගන්න ප්‍රමාණය තමයි අපිට ඒකට සඳහන් වෙන්නේ. ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරනවා නම් විශ්කම්භයේ 3.2 එහෙම නැත්නම් අපි කියනවා කි 10 ඉලෙක්ට්‍රෝඩයක් නම් අපිට සිද්ධ වෙනවා නම් ඇම්පියර් 90 සිට 130 දක්වා විතර පාවිච්චි කරනවා. ඒතකොට අපි තියෙන වෝල්ටේජ් එක එහෙනම් වෝල්ටේජතාව අපිට අවශ්‍ය වෙන වෝල්ටේජතාවය වෙන අඩු කරාට ධාරාව හේනයි යන්ත්‍රයේ වැඩි කිරීම සිද්ධ වෙනවා. ධාරාව විද්‍යුත් ධාරාවක් කියන්නේ සන්නායකයක් තුළින් විදුලිය ගැලීමක් ලෙස හැඳින්වෙන්නේ. ධාරාව මනුල් ලබන එක කියවෙන්නේ ඇම්පියර්. අපිට ධාරාව දෙආකාරයකින් භාවිත කරන ප්‍රත්‍යාවත ධාරාව හෝ සරණ ධාරාව අපි වෙල්ඩින් කිරීමේදී වෙල්ඩින් යන්ත්‍රවල මේ ධාරාවන් දෙකම යොදා ගන්න. එහෙනම් අපි බලමු ප්‍රත්‍යාවත ධාරාව කියන්නේ මොකක්ද කියලා. වරින් වර දිශාව වෙනස් කරන ආරෝපණ ප්‍රවාහය ලෙස ප්‍රත්‍යාවත ධාරාව අර්ථ දක්වන්න පුළුවන්. ඒ කියන්නේ වෙනස් වීමට ලක් වෙන්නේ. දිශාව වෙනස් වෙමින් තමයි ගලායම සිද්ධ වෙන්නේ. තපර එකක් තුලදී එක්තරා වාර ගණනක් ඇති කරන ගැලීමක් ලෙස මේක අපිට හඳුන්වන්න පුළුවන්. දැන් අපේ රටේ එහෙමනම් පාවිච්චි කරන ෆ්‍රීකවෙන්සි එක 50 කැරියර තමයි භාවිත කරන්නේ. එතකොට මේකෙදී අපිට එනම් පේනවා මේ දිශාව එකම දිශාවකට නැතුව දිශාව වෙනස් කිරීමෙන් ගලා යෑම තමයි අපි දන්නේ ප්‍රත්‍යාවත ධාරාව හැටියට. ඒ වගේම සරල ධාරාව කියලා ගන්න අපි සරල ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාව අනුව හඳුනාගන්න පහසු වෙන්නේ අපිට එනම්
ප්‍රත්‍යාවර්තව ගැලීමක් නොකර එකම දිශාවකට ගැලීම සිද්ධ වෙන්නේ. එතෙන්දී එහෙමනම් අපිට ධන සහ ඍණ වශයෙන් අපිට අග්‍ර දෙකකුත් භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. යන්ත්‍ර බලේ ලබා ගන්න ප්‍රතිදාන එහෙම නැත්නම් අපි අවුට්පුට් කරන්ට් එක ප්‍රත්‍යාවර්ත ධාරාව ලබා ගන්න යන්ත්‍රයක් තියෙනවා, සරල ධාරාව ලබා ගන්න යන්ත්‍රයක් තියෙනවා. එතකොට මෙතනදී අපි සරල ධාරාව භාවිත කරනොත් අපිට පුළුවන් හම්බ වෙනවා මේ භාවිත කරන අග්‍රයන් ඉලෙක්ට්‍රෝඩයට හා වැඩයට, ඒ කියන්නේ අපි වර්ක් පීස් එකට ඉලෙක්ට්‍රෝඩයට සම්බන්ධ කරලා තමයි අපි තාපය චාපයක් මගින් ලබා ගන්න. අපිට එතන මෙතනදී ලැබෙන වෙනම් ද්‍රව්‍යතාවය කියලා අපි කියන පොලාරිටි. ද්‍රව්‍යතාවය කියලා කියන වෙන විද්‍යුත් චාපයේදී සරල ධාරාව DC යොදා ගන්න ක්‍රමය අනුව පහත සඳහන් ආකාරයෙන් ද්‍රව්‍යතාවයන් දෙකක් තියෙනවා. මොනවද ඒ? ඍජු ද්‍රව්‍යතාවය සහ පසු ද්‍රව්‍යතාවය. අපි බලමු ඍජු ද්‍රව්‍යතාවය මොකක්ද. පෑසුම් කූරට, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝඩයට ඍණාග්‍රය සහ ධනාග්‍රය වැඩයට සම්බන්ධ කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා ඍජු ද්‍රව්‍යතාවය කියලා. මේකෙන් අපිට වාසි තියෙනවා වෙල්ඩින් වලදී. මෙම ක්‍රමයේදී ධනාග්‍රය සම්බන්ධ කර තියෙන හින්දා වැඩ කොටසට ලැබෙන තාපයේ 3/2 ඉලෙක්ට්‍රෝඩයට 3/1. ඒතකොට වැඩි තාපය ලැබීම අපිට ලැබෙන්නේ හේනම් වැඩේ පැත්තෙන්. එහෙනම් ඝනකම් තහඩු වෙල්ඩින් කරන අවස්ථාවවලදී අපිට ඉතාමත්ම සුදුසු ක්‍රමය තමයි ඍජු ද්‍රව්‍යතාවය පාවිච්චි කරන. ඒ කියන්නේ අග්‍ර දෙකක් තියෙනවා අපිට, එකක් ඉලෙක්ට්‍රෝඩ අල්ලුවට එකක් වැඩේට. එහෙනම් අපි වෙල්ඩින් කරන්නේ ඝනකම් තහඩුවක් නම් අපි ධනාග්‍රය එහෙනම් ලබා දෙන්නේ වැඩේට, වර්ක් එකට. ඉලෙක්ට්‍රෝඩයට ලබා දෙන්නේ එහෙනම් ඍණාග්‍රය. ඊළඟට පසු ද්‍රව්‍යතාවය. මේකට කියනවා අපි රිවර්ස් පොලාරිටි. මේක ද්‍රව්‍යතාවයේ අනිත් පැත්ත. පෑසුම් ඉලෙක්ට්‍රෝඩයට ධන අග්‍රයක් වැඩ කොටසට ඍණාග්‍රයක් තමයි මේකදී සම්බන්ධ කරන්නේ. මෙම ක්‍රමයේදී වැඩේට ලැබෙන්නේ තාපය 3/1. ඉලෙක්ට්‍රෝඩයේ පැත්තට 3/2 හම්බ වෙනවා. ඒතකොට අපිට 3 තහඩු වෙල්ඩින් කරන අවස්ථාවේදී වැඩි තාපය අපිට අවශ්‍ය වෙන්නේ ඉලෙක්ට්‍රෝඩයේ පැත්තෙන් ලබා දෙන්න වෙනවා. මොකද නැත්තම් වැඩේ 3 තහඩු පිළිස්සීමට ලක් වෙන්න පුළුවන් තාපය වැඩි නිසා. එතකොට අපි වැඩේට එහෙනම් ලබා දීම කරනවා ඍණාග්‍රය. එතකොට අපිට එහෙනම් ධාරාව භාවිතා කිරීමේදී අපි එහෙනම් DC ධාරාව භාවිතා කිරීමේදී අපිට මේ අග්‍රමාරු කිරීමෙන්, එහෙම නැත්නම් අපි කියනවා පොලාරිටි, මේක වෙනස් කිරීමට ලක් කිරීමෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය තාපය වෙනස් කරගන්න. එහෙම නැත්නම් අපිට තාපය වෙනස් කිරීම සිද්ධ වෙන්නේ අපි ලෝහ භාවිතා කරන ලෝහ ඝනකම අනුව. ඉලෙක්ට්‍රෝඩ වලක් තියෙනවා. ඉලෙක්ට්‍රෝඩ වර්ග අනුව ධනාග්‍රය ලබා දෙන්න ඕන අවස්ථා සහ ඍණාග්‍රය ලබා දෙන්න ඕන මොන ඉලෙක්ට්‍රෝඩ වලටද කියන එක අපි කතා කරුවා. ප්‍රතිරෝධය. අපිට මේ විදුලිය සම්බන්ධයෙන් අපේ ලෝහ චාප පැසීමේදී එහෙනම් තවත් අපි දැනගත යුතු දෙයක් තමයි ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය යනු විද්‍යුත් පරිපථයක ධාරාව ගැලීම නැති කරන බාධාව. කොහෙද අපේ වෘත්තියේදී එහෙනම් අපිට ප්‍රතිරෝධය කියන තැන මොනවා ගහන්නේ? බල සැපයුමකින්, වෙල්ඩින් යන්ත්‍රයකින් කේබල් දෙකක් අපි එහෙනම් ප්‍රතිදානය හැටියට ලබා සම්බන්ධ කරලා තියෙනවා. එකක් වැඩේට ලබා දෙනවා, එකක් ඉලෙක්ට්‍රෝඩයට ලබා දෙනවා. ඒතර මේ පරිපථයේ එහෙනම් අපි ආක් එකක් ඇති කරලා තමයි තාපය ලබා ගන්න. එහෙනම් අපේ මේ ධාරාව ගලා යෑමේදී අපිට තියෙන ප්‍රතිරෝධය වෙන්නේ මොකද්ද? ආක් ගැප් එක. අපි කියනවා චාපය ඇති කරන තැන. එතන තමයි ප්‍රතිරෝධය. භෞතික තත්ත්වය වෙනස් නොවී, කියන්නේ උෂ්ණත්වය වෙනස් නොවී පරිපථයක වෝල්ටීයතාවය වෙනස් කරන විට ඒ ධාරාවත් වෙනස් වෙනවා. හැබැයි එහෙත් ඒ ප්‍රතිරෝධයේ නියතාවයක් ගන්න. එහෙනම් අපි දන්නවා අහලා තියෙනවා ප්‍රතිරෝධයේ හේන නියත වෙනස් වුණොත් තමයි අපිට ධාරාව සහ වෝල්ටීයතාවය වෙනස් වෙන්නේ. එහෙනම් අපේ චාප වෙල්ඩින් ක්‍රියාවලියේදී අපි එහෙනම් ප්‍රතිරෝධයේ නියතව තියාගන්න ඕන තැනක් තියෙනවා. ඒ මොකද්ද? චාප පරතරය. අපි එහෙනම් මේ ප්‍රතිරෝධයේ ආග්ගැප් එක වෙනස් කරොත් ධාරාව සහ වෝල්ටීයතාවයේ දෙකම වෙනස් වීමට ලක් වෙනවා. එහෙම වුණොත් අපිට ලැබෙන තාපය වෙනස් වෙනවා. එහෙනම් අපිට ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු වෙල්ඩීමක් ලබා ගන්න බෑ. අපි එහෙනම් ඉලෙක්ට්‍රෝඩ වර්ගාණුව ඉලෙක්ට්‍රෝඩ වල විස්කම්බයන් එක අපි තබා ගන්න ඕනේ අගය කොච්චරද? ප්‍රතිරෝධයේ හැටියට නම් ආග්ගැප් එක කොච්චරද කියලා අපි දැනගෙන සිටිය යුතුයි. බල ප්‍රබව හෝ බල සැපයෝ අපිට අවශ්‍ය වෙනවා. අපි භාවිත කරන යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය ගත්තොත් අපිට මූලික වෙන්නේ විදුලිය. ඒ කියන්නේ අපි ඉන්පුට් එකක් විදුලිය, අවුට්පුට් එකක් විදුලිය.
එතකොට මේ යන්ත්‍රයෙන් වැඩ කරනකොට අපිට අවශ්‍ය දැනගෙන සිටිය යුතු මූලික සංකල්පයන් ටිකක් තමයි අපි කතා කරේ. වෝල්ටීයතාවය පිළිබඳ, ඊට පස්සේ ධාරාව පිළිබඳ, ධාරාව භාවිතා කරන්නේ කොහොමද, ඊට පස්සේ ප්‍රතිරෝධය, මේ කරුණු. ඊට පස්සේ අපිට තියෙනවා චාප පෑස්සුම් කට්ටරයක් භාවිතා කරනු ලබන්නේ ප්‍රධාන සැපයුමෙන් ලබා ගන්න අධි වෝල්ටීයතා ප්‍රත්‍යාවත ධාරා, හයි වෝල්ටේජ් ඕල්ටර්නේටිව් කරන්ට් එකක් හෝ ආරක්ෂිතව චාප පෑස්සුම් සඳහා අවශ්‍ය පහත් වෝල්ටීයතාවය, ලෝ වෝල්ටේජ් එකක් අධි ධාරා හෙවි කරන්ට් එකක් ලබා දීමයි. චාප පෑස්සුම් කට්ටරවලින් ප්‍රත්‍යාවර්ත ධාරාව AC හෝ සරල ධාරාව DC ලබා ගත හැකි. එහෙනම් මේ අපි පාවිච්චි කරන බල සැපයුම්, එහෙම නැත්නම් කියන පවර් සෝර්සස්, මේ පිළිබඳ විස්තරයක් තමයි. මොකක්ද එහෙනම් මෙයා කරලා දෙන්නේ? මේකේ ඉන්පුට් එක හේනම් අපි ලබා දෙන්නේ මේකට වැඩි වෝල්ටීයතාවයක් සහ අඩු ධාරාවක්. අපි ප්‍රතිදාන අවුට්පුට් එක හැටියට මේකේ ලබා ගන්නවා හේනම් වැඩි ධාරාවක් සමග අඩු වෝල්ටීයතාවය. ඊට අමතරව මේකේ යන්ත්‍ර වර්ග 90 අවුට්පුට් එක, එහෙම නැත්නම් අපි ඕල්ටර්නේටිව් කරන්ට ධාරාව සරල ධාරාවක්ද අපිට අවශ්‍ය වෙන්නේ? ප්‍රත්‍යාවර්ත ධාරාව. යන්ත්‍ර වර්ග 90 මේ ප්‍රතිදාන කරන්ට් එක, එහෙම නැත්නම් අපි ඕල්ටර්නේටිව් කරන්ට් හෝ ඩිරෙක් කරන්ට් ලබා ගැනීම සිද්ධ වෙනවා. ඒ අනුව අපිට යන්ත්‍ර වර්ග තියෙනවා. වෙල්ඩින් වෘතියේදී භාවිත කරන ප්‍රධාන වශයෙන් පෑසුම් යන්ත්‍ර වර්ග තුනක් මම සඳහන් කරලා තියෙනවා මෙතන. එකක් තමයි පෑසුම් පරිණාමික. අපි කියනවා වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර්. පෑසුම් පරිවර්තක, එහෙම නැත්නම් අපි කියනවාට වෙල්ඩින් කන්වර්ටර් හෝ ජෙනරේටර්. පෑසුම් ඍජුකාරක, වෙල්ඩින් රෙක්ටිෆයර්. මේ යන්ත්‍ර වර්ග තමයි අපි භාවිත කරන්නේ. අපි බලමු මේ යන්ත්‍රවල එනම් ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. යන්ත්‍රයේ ඇතුළාන්තයේ තමයි මේ තියෙන්නේ. මේක එහෙනම් අපිට ඉන්පුට් හැටියට අපේ ගෘහස්ත පරිපථයේ තියෙන AC ධාරාව, ප්‍රත්‍යාවර්ත ධාරාවක් තමයි අපි ලබා දෙන්නේ. වෝල්ටීයතාවය එකලා හෝ තේකලා, සිංගල් ෆේස් හෝ ත්‍රී ෆේස්, 230 වෝල්ටේජ් එකක් හෝ 400 වෝල්ටේජ් එකක් මේකට ලබා දෙනවා. ඇම්පියර් එක දල වශයෙන් ඇම්පියර් 30ක් පමණ. මේ ලබා දෙනු ඉන්පුට් එක අපි අවුට්පුට් එක හැටියට ලබා ගන්න වෝල්ටීයතාවය 80වත් 100ත් අතර වගේ. එහෙනම් මේ යන්ත්‍රයෙන් කරලා දීලා තියෙනවා අපිට වෝල්ටීයතාවය අඩු කරලා දීලා තියෙනවා, ධාරාව වැඩි කරලා දීලා තියෙනවා. ධාරාව අපි සාමාන්‍ය යන්ත්‍රවල ඇම්පියර් 50යි සිට 500 දක්වා විතර තියෙන වෙල්ඩින් යන්ත්‍ර තියෙනවා. ධාරා ප්‍රභේදය අපි AC කරන්ට් එක ලබා දුන්නේ යන්ත්‍ර වර්ගය අනුව AC හෝ තියෙන එක්කෝ DC තියෙන, එහෙම නැත්නම් AC DC දෙකම ලබා ගන්න පුළුවන් යන්ත්‍ර භාවිතයේ පවතින. මේක ඇතුළාන්තය ගත්තොත් එහෙනම් ප්‍රධාන වශයෙන් අපිට කොටස් හැටියට තියෙනවා ප්‍රාථමික දඟරය තියෙනවා, ද්විතීක දඟරයක් තියෙනවා. මේක තමයි එතකොට අපි ට්‍රාන්ස්ෆෝමර් යුනිට් එක හැටියට සලකන්නේ. ප්‍රාථමික දඟරයේ එතකොට අපි ලක්ෂණ හැටියට මේකේ උතලා තියෙන පොටේ විශ්කම්භය ඉතා අඩු විශ්කම්භයක්, පොටේ උතලා තියෙන වාර ගණන වැඩි වාර ගණන. ද්විතීක දඟරයේ ගත්තම ද්විතීක දඟරයේ පොටේ විශ්කම්භය වැඩි, වාර ගණන අඩුයි. එතන මේ අනුව අපි ඉන්පුට් එක AC ලබා දීලා අවුට්පුට් එකත් AC ලබා ගන්න අවස්ථාව, ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දීලා ප්‍රත්‍යාවර්ත ධාරාවක්ම ලබා ගන්න අවස්ථාව තියෙන යන්ත්‍රත් අපිට තියෙනවා. ඒ වගේම අපිට DC අවුට්පුට් එකක්. එහෙනම් මේකේ තවත් කොටසක් මේක ඩයෝඩ පද්ධතියක් කරා රෙක්ටිෆයි කරලා DC ලබා ගන්න පුළුවන් යන්ත්‍රත් තියෙනවා. එතකොට මේ යන්ත්‍රයේ මේ පරිපථය තුලින් එහෙනම් ඔතලා තියෙන අපේ යකඩ කෝරේ නම් ප්‍රාථමික දඟරයක් තියෙනවා, ද්විතීක දඟරයක් තියෙනවා. එතකොට ඉන්පුට් කරන්ට් එකක් දීලා තියෙනවා, අවුට්පුට් කරන්ට් එකක් තියෙනවා. ඉන්පුට් වෝල්ටේජ් එකක් තියෙනවා, අවුට්පුට් වෝල්ටේජ් එකක් තියෙනවා. ඉන්පුට් ධාරා ප්‍රභේදයක් තියෙනවා, අවුට්පුට් ධාරා ප්‍රභේදයක් තියෙනවා. එතකොට මේ ලබා ගන්න ප්‍රභේදයන් අනුව අපිට යන්ත්‍ර වර්ගීකරණය කරලා තියෙනවා. අපි බලමු එහෙනම් යන්ත්‍ර වර්ග මොනවද කියලා. වෙල්ඩින් පරිණාමික, වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර්. අපිට මේ ට්‍රාන්ස්ෆෝමරයක් ගත්තාම එතකොට අර කලින් අපි රූපසටහනේ පරිදි ප්‍රාථමික දඟරය මේ ද්විතීක දඟරය. මෙතන එහෙනම් ඒ ප්‍රාථමික දඟරය, ද්විතීක දඟරය. මේ රූප රාමු දෙකක්. මොකද මේ යන්ත්‍රවල අපිට අවශ්‍ය කරන ධාරාව වෙනස් කරගන්න අවශ්‍ය වෙනවා. මේ යන්ත්‍ර නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ ආකාර දෙකකට. එකක් තමයි
අපි කියනවා ද්විතීක දගරය ටැප් කරලා. ඒ කියන්නේ අපිට දැකලා තියෙන යන්ත්‍ර තැනින් තැන අපිට සම්බන්ධ කරන අංක යොදලා තිනවා අංක 1 2 3 4 5 ඔය ආදී වශයෙන්. මේ විදිහට එහෙනම් ද්විතීක දගරයේ ස්ථාන කීපයකින්. හැබැයි මේ යන්ත්‍රයෙන් වැඩ කරනකොට අපිට එහෙමනම් අපිට අවශ්‍ය කරන ධාරාව හරියටම ප්‍රමාණයට ගන්න බෑ. යන්ත්‍රයේ දීලා තියෙන ප්‍රමාණයක් නම් 60 75 90 ඔය වගේ ධාරාව ඇම්පියර් 15න් 15ට තියෙන්න පුළුවන් 20න් 20ට තියෙන්න පුළුවන් මේ විදිහට වෙනස් වීමට ලක් වෙනවා. හැබැයි දෙවෙනි වර්ගයේ මේ බෙල්ඩින් පරිණාමක වලම තියෙනවා කෝරේ චලනය කරලා. කෝරේ චලනය කරලා ගන්න එකේදී වෙන්නේ ප්‍රාථමික දඟරේ සහ ද්විතීක දඟරේ අතර මොබල් කෝර් එකක් තියෙනවා. මේක භාවිත කරන යාන්ත්‍රවල අපි දන්නවා කැරකීමට ලක් කරලා ධාරාව වෙනස් කර ගන්නවා. මේ ක්‍රමයේ අපිට පුළුවන්කම තියෙනවා අර මේ ක්‍රමයට වඩා ඉලෙක්ට්‍රෝඩ් වලට අවශ්‍ය විශ්කම්භයන්ට අනුවම ධාරාව සකස් කර ගැනීමට. හොඳයි. අපි එහෙමනම් බලමු දෙවනි වෙල්ඩින් යන්ත්‍ර වර්ග. වෙල්ඩින් ඍජු කාර්ග. අපි කියන වෙල්ඩින් රෙක්ටිෆයර් කියලා. අපි කතා කරපු පෑසුම් පරිණාමකවල ලබා දෙන ධාරා ප්‍රභේදය වන්නේ AC කරන්ට් එකම. අපිට ඒක වෙනස් කරන්න බෑ. මේකෙදිත් තේහෙන අපිට ලබා දෙන්නේ අපි ගෘහස්ත පරිපථයෙන් ලබා දෙන්නේ AC කරන්ට් එක. නමුත් ලබා දෙන ප්‍රතිදාන වෝල්ටේජ් එක, එහෙම නැත්නම් අපි අවුට්පුට් එක ට්‍රාන්ස්ෆෝමර් වල සිද්ධ වෙන්නේ AC ප්‍රත්‍යාවර්ත ධාරාවම තමයි. නමුත් රෙක්ටිෆයර්ස් වල වෙන්නේ ඉන්පුට් එක AC, එහෙම නැත්නම් අවුට්පුට් එක DC. යන්ත්‍රීය ක්‍රියාකාරීත්වය අර විදිහම තමයි. ප්‍රාථමික දඟරයක් තියෙනවා, ද්විතීක දඟරයක් තියෙනවා. ධාරාව එහෙමනම් වෙනස් කිරීම, ඒ කියන්නේ AC කරන්ට් එකේ ඍණ අවස්ථාව නොලැබෙනසේ එකම දිශාවකට ගලාගෙන යන DC කරන්ට් එක බවට පරිවර්තනය කරලා දෙන්න ඩයෝඩ් පද්ධතියක් සම්බන්ධ වෙලා තියෙනවා. මේකෙදි පේනවා ඇති එහෙමනම් අපිට ප්‍රාථමික දඟරයේ මේ රූප සටහනේ හැටියට ධාරාව වෙනස් කිරීම සඳහා රෙගුලේට් කරනවා. මෙතන ප්‍රාථමික දඟරිය, ද්විතීක දඟරිය, ඩයෝඩ් පද්ධතිය. එහෙනම් මෙතන රෙක්ටිෆයර් යුනිට් එක. මෙතනින් එහාට එන අපි ඉන්ඩක්ෂන් කොයිල් එක කරා ලබා දෙන්නේ DC කරන්ට් එක. මේ යන්ත්‍රය භාවිත කරනකොට අපි තමයි ද්‍රවීයතාවය, එහෙම නැත්නම් අපි කියනවා පොලොරිටි එක වෙනස් කරලා ලබා ගන්න පුළුවන්. මොකද එහෙනම් මේ සංකේතයෙන් පෙන්වන තියෙන ඉන්පුට් එක එහෙනම් ප්‍රත්‍යාවර්ත ධාරාව. ඩයෝඩ් හරහා අපිට ලැබෙන්නේ ඊට පස්සේ රෙක්ටිෆයි වුණාට පස්සේ DC කරන්ට් එක. එතකොට මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේ එකම පරිපථ දෙකක් හේන මේ රතු පාට රේඛාවෙන් හේන ධන අග්‍රයේ දිශාවට ධාරාව ගලාගෙන කරන්ට් ෆ්ලෝ එක තියෙනවා. දැන් මෙතනදී හේන අනිත් පැත්තේදී තේන ධන අග්‍රයේ එමුණ හැම වෙලේම අග්‍ර මාරු වීමක් හේන මෙතනදී සිද්ධ වෙන්නේ. ධන අග්‍රයක් සහ ඍණ අග්‍රයක් කියන එක. එතකොට පුළුවන් ලෝව ඝනකම අනුව අපිට වැඩේට ලබා දෙන්න ඕනේ මොනාද? ධනාග්‍රේද ඍණාග්‍රේද? ඉලෙක්ට්‍රෝඩ් අල්ලුවට ලබා දෙන්නේ ධනාග්‍රේද ඍණාග්‍රේද? ඒ අනුව මේ යන්ත්‍ර ඍජුකාරක භාවිත කරනකොට අපිට එන පොලොරිටි එක එහෙම නැත්නම් ද්‍රවීයතාවයේ මාරු කරලා වෙල්ඩින් කරන්න පුළුවන්කම තියෙනවා. තවත් වෙල්ඩින් යන්ත්‍ර වර්ග තියෙනවා. මේ ක්‍රමයේ ඇත්තටම පාවිච්චි කරන්නේ අපි ඩයිනමෝවක් කරකවනවා මෝටරේ හරහා. අපි මේක පෑසුම් පරිවර්තක වෙල්ඩින් කන්වර්ටර් කියලා කියනවා, ජෙනරේටර් කියලා කියනවා. ඒ කියන්නේ මේ මෝටරේ වෙනුවට විදුලි බලය නැති පලාතකට අපිට පුළුවන් එන්ජින් එකක් කරා ඩයිනමෝ එක කරකවලා අපිට අවශ්‍ය වෙල්ඩින් කරන්න අවශ්‍ය ධාරාව ලබා දෙන්න. මේ යන්ත්‍රයේත් එහෙනම් අපිට ලැබෙන අවුට්පුට් කරන්ට් එක එහෙම නැත්නම් ප්‍රතිදාන වෝල්ට් වෙන්නේ DC ධාරාවක් තමයි ලැබෙන්නේ. ඒක එහෙනම් අපිට වෙල්ඩින් යන්ත්‍ර වර්ග තුනක් තියෙනවා. වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් අපි කියන පෑසුම් පරිණාමික, වෙල්ඩින් රෙක්ටිෆයර් පෑසුම් ඍජුකාරක සහ පෑසුම් කන්වර්ටර් හෝ ජෙනරේටර් කියන පෑසුම් පරිවර්තක වලට. යන්ත්‍රයෙන් පස්සේ අපිට තියෙනවා කේබල් සමීකරණ. උගල දැකලා තියෙනවා අපි මේ කේබල් දෙකක් අපිට තියෙනවා. මේ කේබල් සම්බන්ධ කරනකොට අපිට ප්‍රධාන වශයෙන් වෙල්ඩින් ලීඩ් එකේ නැත්නම් පෑසුම් නායකය කියලා එකක් තියෙනවා. මොකද මේන් කෙරෙනුයේ බල සැපියුම් ඉලෙක්ට්‍රෝඩ අල්ලුවට පෑසුම් ධාරාව ගෙන යන. ඒ කියන්නේ යන්ත්‍රයේ ඉඳලා ඉලෙක්ට්‍රෝඩයට අපි හයි කරලා තියෙන අග්‍රේට හැම වෙලෙම කියන්නේ අපි වෙල්ඩින් ලීඩ් එක. පෑසුම් නායක. පෑසුම් ආපසු වෙල්ඩින් රිටර්න් කේබල්. ඒ කියන්නේ පරිපථයේ සම්පූර්ණ වෙනකොට ඉලෙක්ට්‍රෝඩේ හරහා ගිය ධාරාවේ කොනවත
යන්ත්‍රයට සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් අපි රිටර්න් කේබල් එකක් පාවිච්චි කරනවා. ඒතර මේ කේබල් දෙක. ඊට අමතරව යන්ත්‍රවල පුද්ගල ආරක්ෂාව සියල්ල සඳහා පෑසුම් භූගතයක්. අපි කියනවා බිල්ඩින් එර්ත් එකක් පාවිච්චි කරනවා. ඒතර මේ කේබල් භාවිතාවේදී අපි මේ කේබල් වල ප්‍රමාණ තියෙනවා. ඊටමත් වැඩකට දෙනවා. අපි භාවිතා කරන ධාරාවන් අනුව ධාරාවේ ප්‍රමාණ අනුව මේ කේබල් වල ප්‍රමාණය වෙනස් කරන්න සිද්ධ වෙනවා. සෙකන්ඩරි කේබල් අපි ද්විතීක කේබල් එන මේකේ වර්ග කරලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා ශේෂ්ත්‍ර ඵලය අනුව වෙනස් වෙනවා. වර්ග මිලිමීටර 16 25 35 50 70 ඔය ආදී වශයෙන් අපිට එන ශේෂ්ත්‍ර ඵලයන් තියෙනවා. මේ තියෙන්නේ කම්බි අංකයේ සහ විශ්කම්බේ. ඒතර අපි වෙළඳ ඵලයෙන් හරි ගන්න ඕන නම් කේබල් එකක් අපි ඉල්ලන්න ඕනේ නම් මේ ශේෂ්ත්‍ර ඵලය අනුව තමයි කේබලේ සඳහන් කරලා තියෙනවා. වර්ග මිලිමීටර කොපමණද කියලා මේ ප්‍රමාණය අනුව හේනම් අපි පාවිච්චි කරන අපි යොදා ගන්න ධාරාවන් අනුව මේ ප්‍රමාණ අපි වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් අපිට ශේෂ්ත්‍ර ඵලය 50 තියෙන කේබල් එක පාවිච්චි කරනවා අපිට 100%ක්ම ඇම්පියර් 220ක් දක්වා අපිට අඛණ්ඩව වෙල්ඩින් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපිට 50 තියෙන කේබලෙන් ඇම්පියර් 300ක් ලබා ගත්තොත් අපිට පුළුවන්කම තියෙන්නේ 60%ක් පත් බැරි තත්ත්වේ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා අපි යොදා ගන්න මේ කේබල් විශ්කම්බයේ අණුව මේ කාල චක්‍රයට අණුව අපි භාවිතා කරන්නේ. එහෙම නැත්නම් කේබල් අධිධාරාව ගමන් කිරීම තුළින් රත් වීමට ලක් වෙලා අනතුරු ඇති වෙන්න පුළුවන්. ඒතකොට අපි අනිවාර්යයෙන්ම හැබැයි භාවිතා කරන මේ කේබල් දෙකම, ඒ කියන්නේ ලීඩ් එක සහ රිටර්න් කේබල් එක, මේ දෙකම අපි එකම විශ්කම්බයේ භාවිතා කරන එක තමයි සුදුසු වෙන්නේ. එකම ශේෂ්ත්‍ර ඵලය. ඔබ දැකලා ඇති සමහර භාවිතා කරනවා ලීඩ් එකට හොඳ කේබලයක් පාවිච්චි කරනවා, නමුත් රිටර්න් කේබල් එක නිකන් කේබලයක් පාවිච්චි. ඒක වැරදි. මොකද මේ පරිපථයේ සම්පූර්ණ වෙනකොට අපි අවුට්පුට් කරන්ට් එක වෝල්ට්, එහෙම නැත්නම් වෝල්ටීයතාවයක් නැවත යන්ත්‍රයට සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට වෙල්ඩින් නොකරන අවස්ථාවේ රිටර්න් කේබල් එකේ කරන්ට් වෝල්ටීයතාවයක් නැහැ. නමුත් වෙල්ඩින් කරන අවස්ථාවේදී වෝල්ටීයතාවය රිටර්න් කේබල් එකේ තියෙනවා. ඒ නිසා ආරක්ෂා වෙනුවෙන් අපි සුදුසු කේබල් භාවිතා කරන්න සිද්ධ වෙනවා. වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ අල්ලුව. මේකත් ඉතාමත් වැදගත්. මොකද මේ අල්ලුව කියන්නේ අපි ඉලෙක්ට්‍රෝඩ රඳවන අල්ලුව. එතකොට මේ කේබල් එකේ සම්බන්ධ කරලා තියෙන ඉලෙක්ට්‍රෝඩ අල්ලුවට. මේ ඉලෙක්ට්‍රෝඩ අල්ලුව හරහා තමයි එහෙනම් ඉලෙක්ට්‍රෝඩේ සම්බන්ධ වෙලා වැඩියට අවශ්‍ය තාපය ලබා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ අල්ලුව හරහා ධාරාව ගලා යාම සිද්ධ වෙනවා. එහෙමනම් මේ අල්ලු රත් වීමට භාජනය වෙනවා. අධික ධාරාවන් ගලා යන නිසා. එහෙමනම් අපිට මේ අල්ලු වලත් පාවිච්චි කරන්න පුළුවන් ඇම්පියර් 150, ඇම්පියර් 300, ඇම්පියර් 500 මේ ආදී වශයෙන් අපිට ඉලෙක්ට්‍රෝඩ අල්ලු ලබා ගන්න පුළුවන්. ඒක වැදගත් වෙන ඉතාමත්. මොකද අපිට වැඩි කරන්ට් එකක් භාවිතා කරන අවස්ථාවේදී කුඩා අල්ලුවක් පාවිච්චි කරොත් අල්ලුව රත් වෙන්න පුළුවන්. කේබල් රත් වෙන්න පුළුවන්. වෙල්ඩින් ශිල්පියට, පෑසුම් ශිල්පියට එහෙමනම් අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. යන්ත්‍රවලට හානි වෙන්න පුළුවන්. ඒ නිසා අල්ලුත් අපි භාවිතා කරන ධාරාව අනුව යොදා ගන්න උපරිම කියන අපි උත්සාහ කර යුතුයි. ඊළඟට අපිට තවත් වැදගත් කාරණා. අපි මේ කතා කරපු පෑසුම් වෙල්ඩින් යන්ත්‍ර අපි කියපු පරිණාමික, ඍජුකාරක සහ පරිවර්තක. මේ හැම එකේම අපි මේ යන්ත්‍රයේ ඇතුළාන්තයේ දැන් ඔබට දැන් අවබෝධය ලබා ගත්තා. නමුත් අපිට මේ යන්ත්‍රයක් තෝරා ගැනීමේදී, මේ යන්ත්‍රයක් භාවිතා කිරීමේදී මේ යන්ත්‍රවල තියෙන කාල චක්‍රයක් අපි කියන ඩියුටි සයිකල් එක මේ විදිහට සඳහන් කරලා දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් මේ යන්ත්‍රයේ ඇම්පියර් 16 සිට ඇම්පියර් 400 දක්වා පාවිච්චි කරන්න පුළුවන් යන්ත්‍රයක්. වෝල්ටීයතාවයේ 21 සිට 36 දක්වා. හැබැයි මේ ඇම්පියර් 400 පාවිච්චි කරන්න පුළුවන් අපිට 135යි. එතකොට එහෙනම් අපි වෙල්ඩින් යන්ත්‍රයකින් වැඩ කරනකොට අපි භාවිතා කරන, දැන් උදාහරණයක් ගත්තොත් අපි විශ්කම්බයේ 3.2 අපි කියන ගේජ් එක 10 තියෙන ඉලෙක්ට්‍රෝඩයක් ඇම්පියර් අවම වශයෙන් අපි ඇම්පියර් 130ක් දක්වා විතර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි ඇම්පියර් 150ක් විතර තියෙන යන්ත්‍රයක් ගත්තොත් ඕකේ
සියයක් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන ඇම්පියර් 60ක් විතර වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ යන්ත්‍රය අධික තාපයට භාජනය වෙලා යන්ත්‍රය අක්‍රීය වෙනවා. උදාහරණයක් ගත්තොත් මේ ඩියුටි සයිකල් එක අපි සලකනවා. 30%ක් පාවිච්චි කරන්න පුළුවන්කොත් අපි මිනිත්තු 10ක කාලයක් ගත්තොත් උපරිම ඇම්පියර් එක ඉන 35 අපිට මිනිත්තු 3000ක් විතර තමයි එහෙනම් පුළුවන්කම තියෙන්නේ මේ ඇම්පියර් 400 භාවිත කරන මේ යන්ත්‍රේ. ඉතුරු මිනිත්තු 6000ක්ම යන්ත්‍රය එහෙමනම් ඕෆ් කරලා තියන්න වෙනවා. ඇයි? අධික තාපය නිසා. එහෙනම් අපිට මේ යන්ත්‍රවල භාවිතයේදී මේ කාර්ය චක්‍රය ඩියුටි සයිකල් එක ඉතාමත්ම වැදගත් වෙනවා. අපි යන්ත්‍රයක් වැඩ කරනකොට යන්ත්‍රය මිලදී ගන්නවා, අපි කරන කාර්ය අනුව අපි කොච්චර ඉලෙක්ට්‍රෝඩ විශ්කම්භයන්ද අපි පාවිච්චි කරන්නේ, අපි දවසේ කොච්චර ප්‍රමාණයක් වැඩ කරනවද, මේ අනුව අපිට සිද්ධ වෙනවා ඉලෙක්ට්‍රෝඩ ප්‍රමාණය අනුව ධාරාව අනුව පාවිච්චි කරන්න පුළුවන් යන්ත්‍රයක් තෝරා ගන්න. යන්ත්‍ර නාම පෝරු. ඔබ දැකලා ඇති මේ නාම පෝරු. යන්ත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න නම් අපි මේ නාම පෝරුවත් අපිට කියවන්න පුළුවන්කම තියෙනවා. මේ නාම පෝරුවේ තියෙන විස්තර මොනවද කියන එක. මේ විදිහට විස්තර ගණනාවක් දීලා තියෙනවා. දැන් මේ රූපෙත් පේනවා මෙතන තියෙනවා කාල චක්‍රය පිළිබඳ. කාල චක්‍රය කොපමණක්ද කියන එක සඳහන් කරලා තියෙනවා. අපි බලමු මොනවද මේ නාම පූර්වයේ තියෙන සංකේතය. මේ නාම පූර්වයේ තියෙන සංකේත මොනවද? මේ විදිහ සංකේතයක් තියෙනවා නම් අපි කියනවා එක සිංගල් ෆේස්. එකලා ධාරාවක් විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන්. 3 ෆේස් එනවා. තේකලා ධාරාව පාවිච්චි. ඩිරෙක්ට් කරන්ට් කියන එක. විදුලිය ලබා දෙන්නේ කොහොමද? ලයින් කනෙක්ෂන් එක කොහොමද? ඉන්පුට් කියන සංකේතය. පවර් ෆැක්ටර් එක. ඒ වගේම කොන්ස්ටන්ට් කරන්ට් එක, කොන්ස්ටන්ට් වෝල්ටේජ් එක. මේ ආදී වශයෙන් දැන් අපිට ප්‍රයිමරි වෝල්ටේජ් එක U2 කියන අපිට පාවිච්චි කරන්න පුළුවන් ලෝඩ් වෝල්ටේජ් එක. මේ සංකේත මේ S අකුරෙන් පාවිච්චි කරන මේ යන්ත්‍රයේ තියෙන ආරක්ෂිත උපාංග ගැන. එතකොට මේ යන්ත්‍රයක වැඩ කරනකොට මේ නාම පූර්වයේ තියෙන මේ සංකේත ගැන අපි අනිවාර්යයෙන්ම දැනගන්න සිටිය යුතුයි. අපි බලමු මේ මොනවද මේ සංකේත තවදුරටත්. දැන් මේ තියෙන යන්ත්‍රයක හේනන් තියෙන නාම පූර්ව. දැන් මෙතන සඳහන් වුණා අපි මේ ගැන කතා කරා. මේ ලබා ගන්න මේ යන්ත්‍රය ගත්තොත් ඇම්පියර් 40 සිට ඇම්පියර් 250 දක්වා පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී වෝල්ටේජතාවයේ තියෙන්නේ වෝල්ට් 22 සිට 30 දක්වා. එතකොට අපිට මේ යන්ත්‍රයෙන් උපරිම පාවිච්චි කරන්න පුළුවන් ඇම්පියර් 250 කියන ප්‍රමාණය පාවිච්චි කරන්න පුළුවන් 35%. 100ක් පාවිච්චි කරන්න පුළුවන් වෙන අපිට ඇම්පියර් 150යි. ඒ වගේම මේ ලබා දෙන ඉන්පුට් ටයිප් එක මොකක්ද? ඒතර ප්‍රයිමරි ඉන්පුට් එක. මෙතනදී තියෙනවා අපි එනම් අපි ලබා දෙන ප්‍රාථමික දඟරේ දෙන්නේ සිංගල් ෆේස් නම් 230ද, 3 ෆේස් නම් 400 වෝල්ටේ තාපය. ඔය ප්‍රමාණය සනාහ කරලා දීලා තියෙනවා. පවර් රේටින් එකක් දීලා තියෙනවා. මේකේ කොච්චර ප්‍රමාණයක් දාන්න පුළුවන්ව සිද්ධ වෙනවද? ඒ වගේම ඕපන් සර්කිට් වෝල්ටේජ් එක. ඒක ඊටමත් වැඩකට අපි කතා කරා. මොකද මේ යන්ත්‍රයේ හේනම් පණ ගන්නවලා තියෙනකොට ද්විතීක දඟරේ තියෙන වෝල්ටේජතාවය අපි සැලකිලිමත් වෙනවා. මං උපරිම 80ක් තියෙන්න පුළුවන්. ඊට වඩා වැඩි වෙන සුදුසු නැහැ වෙල්ඩින් කරන්න. අනතුරු සිද්ධ වෙන තියෙන අවස්ථාව ඊටමත් වැඩි. අපි දැන් අත්ලෝව ඡාප වෙල්ඩින් ක්‍රියාවලියේදී අවශ්‍ය වෙන වෙල්ඩින් කරන්නේ ආරක්ෂිත ආරක්ෂාව ගැන අපි කතා කරා. ඒ වගේම අපිට අවශ්‍ය වෙන යන්ත්‍ර ගැනත් කතා කරා. යන්ත්‍රයේ තියෙන උපාංග ගැනත් කතා කරා. ඊළඟට අපිට වෙල්ඩින් කරන්න යොදා ගන්න කේබල් ගැනත් දන්නවා. අපි දැන් යන්ත්‍රය පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගත්තා. එහෙමනම් යන්ත්‍රයේ කොටස් මොනවද? මේකෙන් ලබා ගන්න පුළුවන් ඉන්පුට් කරන්ට් මොනවද? අවුට්පුට් කරන්ට් මොකද්ද? ධාරාව වෙනස් කරන්නේ කොහොමද? කොච්චර කාල චක්‍රයක මේ යන්ත්‍ර වැඩ කරන්න පුළුවන්ද? ඔය ආදී වශයෙන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ඉලෙක්ට්‍රෝඩ. අත්ලෝව ඡාප පෑසීමේ ඉලෙක්ට්‍රෝඩ. ඉලෙක්ට්‍රෝඩ ගත්තම අපිට මේ විදිහට ඉලෙක්ට්‍රෝඩ වර්ණවා තියෙනවා, අංක කරලා තියෙනවා, විශ්කම්බ තියෙනවා, ඔය වගේ. ඉලෙක්ට්‍රෝඩේ කාර්යය තමයි විද්‍යුත් ධාරාව ගෙන යන අතර ලෝහ කූර ද්‍රව වී වෙල්ඩීම සඳහා ලෝහ තැම්පත් වීම ඉලෙක්ට්‍රෝඩේ මගින් සිදු කරයි. මේ ඉලෙක්ට්‍රෝඩෙන් කරන කාර්යය. ඉලෙක්ට්‍රෝඩ හේනම් අපි විශ්කම්බයන් අනුව අංකණේ අනුව කොහොමද හඳුනාගන්නේ කියන එක මම කලින් පාඩමේදී ඔයගලන්ට පැහැදිලි කරා. එහෙනම් අපි
මේ ඉලෙක්ට්‍රෝඩ හඳුනා ගැනීම කොහොමද කියන එක දැන් දන්නවා. ඊට පස්සේ අපි එන යන් පැසුම් කුරු තෝරා ගැනීමේදී අපි තවත් සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටිකක්. අර ඉලෙක්ට්‍රෝඩේ අංකණය පිළිබඳ දැන් දන්නවා, වර්ග පිළිබඳ දන්නවා, විස්කම්බයන් පිළිබඳ දන්නවා, ධාරාවන් පිළිබඳව දන්නවා. එහෙනම් අපි ඉලෙක්ට්‍රෝඩ තෝරා ගැනීමේදී අපිට පැසීමට ඇති ලෝහයේ මිශ්‍රණ මොනවද, ලෝහයේ කුමක්ද කියලා අපි දැනගන්න සිද්ධ වෙනවා. ඒ වගේම පැසුම් ලෝහයේ බිඳීමට භාජනය වී හැකි අවදානම් තියෙනවා. කාබන් ප්‍රතිශතය වැඩි ඒවල. ඒ අනුව අපි ඉලෙක්ට්‍රෝඩ තෝරා ගන්නවා. කුමන යාන්ත්‍රික ගුණ පැසුම් අවශ්‍ය? වෙල්ඩින් කරාට පස්සේ මේක හાર્ඩ් වුණොත් අපිට යාන්ත්‍රික ගුණ වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට ඒක ගැන අවබෝධය තියෙනවා. ඒ කියන්නේ තාපයේ බලපෑම නිසා ඇති වෙන වෙනස්කම්. AC හෝ DC පැසුම් උපකරණ. දැන් අපි දන්නවා පැසුම් පරිණාමික, පැසුම් ඍජුකාරක. මේවායින් අපි කොහොමද වෙල්ඩින් කරන්නේ? ඊට පස්සේ පැසීමට ඇති පැසුම් පීටුම් වෙල්ඩි පොසිෂන්ස් අනුව අපිට ඉලෙක්ට්‍රෝඩ තෝරා ගන්න සිද්ධ වෙනවා. මවුලෝයේ හෝ පාදක ලෝහයේ ඝනකම අනුව අපි ඉලෙක්ට්‍රෝඩ තෝරා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම යොදන ලබන පැසුම් මෝට්ටුව කොහොමද? තාප සැපීම යම් සීමාවක් තිබේද? මේ ඉලෙක්ට්‍රෝඩ වල වෙල්ඩින් කරන්න පුළුවන් තාප ප්‍රමාණයන් තියෙනවා. ඒ තාප ප්‍රමාණය එක්ක අපි පාවිච්චි වෙල්ඩින් කරන ලෝහයේ තාපයේ ගුණාට වඩා වෙනස් වුණොත් අපි කියව ලෝහයේ ගුණ වෙනස් වෙනවා. එහෙම වුණොත් අපේ වෙල්ඩීම සාර්ථකව ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි දැන් ඉලෙක්ට්‍රෝඩ වලින් පස්සේ අපිට තියෙන්නේ මේ විදියට ඉලෙක්ට්‍රෝඩ නිවැරදිව භාවිතා නොකළොත් අපිට මෙන්න මේ වගේ දෝෂ ඇති වෙනවා. ඒ දෝෂ අපිට ඇති වෙන්නේ අපි භාවිතා කරන වෙල්ඩින් යන්ත්‍රයේ ප්‍රධාන කරුණු තුනක් මත. මොනවද? එකක් ඇම්පියර් එක, ආක් ලෙන්ත් එක, ට්‍රැවලින් ස්පීඩ් එක. එතකොට මේ විදියට ගත්තොත් ඇම්පියර් එක, ඒ කියන්නේ අපි ධාරාව වැඩි වුණොත් අපිට දෝෂ ඇති වෙන්න පුළුවන්. අඩු වුණත් දෝෂ, ආක් ලෙන්ත් එක වැඩි වුණත් දෝෂ ඇති වෙනවා, අඩු වුණත් දෝෂ ඇති වෙනවා, ට්‍රැවලින් ස්පීඩ් එක අඩු වුණත් දෝෂ ඇති වෙනවා, වැඩි වුණත් දෝෂ ඇති වෙනවා. එතකොට අපි එහෙනම් මේ යන්ත්‍ර භාවිතයේදී වෙල්ඩින් කිරීමේ අත්ලෝකචාප පැසීමේදී දෝෂවලින් තොර ගුණාත්මක භාවයෙන් සපිරි වෙල්ඩිමක් කරගන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේ දේවල් පාලනය කරගත යුතුයි. මොනවද එහෙනම් අපි බලමු. ධාරාව අඩුවෙන් යොදා පැසුවොත් අපිට දෝෂ ඇති වෙනවා. ඒ කියන්නේ ද්‍රව පැසුම් ලෝය ගලා යාම වුණොත් පැසුම් ගොඩලිය ඇති කර ද්‍රව පබුළු ඒකාකාරව තැම්පත් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම බොර පැසුම් පබුළු මත සිර වී තියෙන පුළුවන්. අඩු තාපයක් ඇති කරන්නේ අඩු කාවැදීමක් සිද්ධ වෙන්නේ. ඔය විදිහට අපිට ධාරාව අඩුවෙන් යොදා පැසීම සිදු කළොත් වෙල්ඩින් එකට හානි. ඒ වගේම ධාරාව වැඩියෙන් යොදා පැසීමිනුත් අපිට මෙන්න මේ විදිහට දෝෂයන් ඇති වෙනවා. චාප ද්‍රව ප්‍රමාණයට වඩා අඩු වීම තුලිනුත් ද්‍රව ලෝහය අක්‍රමවත් ලෙස තැම්පත් වෙනවා. පැසුම් පබුළු තැම්පත් වීමෙන් කරන රැලි පළල නිසා උසින් ඒකාකාර වෙනවා. ඒ වගේම චාපයේ ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අපහසු වන අතර පැසුම් කුර ඝන වීම හෝ පැසුම් කැදැල්ලේ ඇලවීම සිද්ධ වෙන්න පුළුවන්. චාප දුර ප්‍රමාණයට වඩා වැඩි වීම තුලිනුත් දෝෂයන් ඇති වෙනවා. ඒ වගේම පැසුම් වේගයේ ප්‍රමාණයට වඩා වැඩි වීම, ඒ කියන්නේ අපි ට්‍රැවලින් ස්පීඩ් එක අපි හරියට පවත්වාගෙන ගියේ නැත්නම් දෝෂ ඇති වෙනවා. ඒකම පැසුම් වේගයේ ප්‍රමාණයට වඩා අඩු වීමෙනුත් දෝෂ ඇති වෙනවා. ඒතර මේ යන්ත්‍රයෙන් අපි වැඩ කරනකොට හේන ධාරාව අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ, චාප දුර අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ. ඒ වගේම අපිට පුළුවන්කමක් නැහැ වේගයත් අපි අවශ්‍ය ප්‍රමාණයට අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් නැතුව පවත්වාගෙන යා යුතු වෙනවා. පැසුමක තත්වය ඇගීමේදී අවධානයට ලක් විය යුතු සාධකයන්. එහෙමනම් දැන් අපි හොඳ වෙල්ඩින් එකක් කරනකොට මූලික වශයෙන්ම වෙල්ඩීමේ කරුණු තුනක් අපි බලන්න වෙනවා. කරුණු තුනක් කියන්නේ මොකද්ද? මේ මූලික එකක් නිමාව. නිමාව කිව්වම වෙල්ඩීමක ආරම්භය, කූරක් ඉවර වෙලා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩයක් අවසන් වෙලා නැවත පටන් ගැනීම අපි කියන රීස්ටාර්ට් එකක්. එහෙම නැත්නම් වෙල්ඩීමේ අවසානයේ රැලි වල ඒකාකාරී සහ සුමට භාවය. ඒ වගේම මේ වෙල්ඩින් එක තියෙන සම්මත. වෙල්ඩීමේ උස, පළල මේ ආදී වශයෙන් සම්මතයන් තියෙනවා. ඒ වගේම දෝෂ රහිත විය යුතුයි. ඒතර මේ දේවල් හොඳින් බලනවා නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ විදිහට පැසුමක තත්ත්වයේ ඇගීමේදී අවධානයට ලක් යුතු සාධකයන් ගැන සැලකිලිමත් වෙන්න. පැසීමේ පැතිකඩ, වෙල් ප්‍රොෆයිල් එකේ කොහොම තත්ත්වය,
පෘෂ්ඨයේ ඒකාකාරීත්වය. ඒ කියන්නේ අපේ වෙලින් රන් එක තියෙන තත්ත්වය. මම අර කියපුවා රැලි වල ඒකාකාරී බව සුමට භාවය. ඒ වගේම යටි කැපුම් වල ප්‍රමාණය. අපි දන්නවා ඩිෆෙක්ට් එකක් දෝෂයක් තියෙනවා අන්ඩකට් කියලා. ඒතර මේ යටි කැපුම් වල තියෙන සමහර වෙලාවට තියෙනවා යටි කැපුම් දෝෂයක් සම්පූර්ණ. තියෙන්න බෑ. සමහර අවස්ථා තියෙන්න පුළුවන් සම්මතයන් වල මෙච්ච මේ ප්‍රමාණය දක්වා වළංගු අවස්ථා. ඒතර ඒ අනුවත් අපිට බලන්න සිද්ධ වෙනවා. ඒ වගේම පෑසුම් මූට්ටුවේ සුමට භාවය. ස්මූත් එක. එහෙම නැත්නම් පබළුවේ විනිවිදීම. ඒ කියන්නේ පෙන්ට්‍රේෂන්. කාබැදීම කොපමණ හොඳින් සිද්ධ වෙලා තියෙනවද කියන එක. පෑසුම් දෝෂයෙන් නිදහස් වීම. පෑසුම් දෝෂ ගැන කියන එක මම මීට ප්‍රථම පාඩමේදී විස්තර කරා. ඔබ දැන් ඒ ගැන හොඳ අවබෝධයක් ඇති වෙන්නේ. ඒ වගේම පතුලේ විනිවිදීමේ ප්‍රමාණය. පතුලේ විනිවිදීම කියන්නේ අපි කියන රූට් පෙන්ට්‍රේෂන්. ඒ වගේම ද්‍රවණ ප්‍රමාණය. මේක කොච්චර ප්‍රමාණයක් ලොව තැම්පත් වෙලා තියෙනවද ද්‍රව වීම මත. අපිට ඕනාට වැඩිය අපිට පුරවන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ වෙන ප්‍රමාණය. අලෝහ ද්‍රව ඇතුල් වීම සහ වායු කුහර. අපිට වෙනත් මූල ද්‍රව්‍යයන් වලින් එකට ඇතුල් වෙලා තියෙනවද වායු කුහර තියෙනවද මේ ආදී වශයෙන් තියෙනවා. එතකොට අපි හේනම් පෑසුම්ක තත්වයේ ගෙමීදී මේ දේවල් බලන්න. ඒ වගේම අපිට වෙල්ඩින් ක්‍රීමේදී ඇති වෙන්න පුළුවන් විකෘති වීම සහ ඇදවීම. මේක සිද්ධ වෙන්නේ හේතු වෙන්නේ තාපයේ බලපෑම නිසා. එහෙනම් අපි තාපය පාලනය කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සඳහා අපි හේනම් ක්‍රමවේද ගණනාවක් අපි මුලින් දැන් කතා කරා. අපි පාවිච්චි කරන යන්ත්‍ර අනුව ධාරාව අනුව වෝල්ටීයතාවය අනුව ද්‍රව්‍යතාවය අනුව මේ ආදී වශයෙන් අපිට විකෘති වීම පාලනය කරන්න පුළුවන්. ඒ වගේම තවත් ක්‍රම කීපයක් තියෙනවා අපි බලමු. මේ විදිහට කලම්ප භාවිතා කරන්න පුළුවන්. කලම්ප. එහෙමනම් අපි වෙල්ඩින් කරන්න ප්‍රථම අපිට අවශ්‍ය විදිහට ෆැබ්‍රිකේෂන් එක. එහෙම නැත්නම් අපි ෆිටප් එක හදලා අපි වෙල්ඩින් කරන්න ගන්නවා. එතකොට අපිට ඇදවීම පාලනය කරගන්න පුළුවන්. නමුත් අපි අවශ්‍ය අර කලින් කතා කරපු තාප ප්‍රමාණයන් මතම. ඒ වගේම අපිට පුළුවන් නියමිත ආකාරයට ටැක් තියන්න පුළුවන්. ස්ට්‍රෝම් බෑග් තියන්න පුළුවන්. ඒ වගේම අපිට සංකෝචන වෙන පැත්තට විරුද්ධ පැත්තට එහෙමනම් ප්‍රීබෙන් කරන්න පුළුවන් අපිට. ඒ වගේම යෙදිය යුතු පෑසුම් දියවීම වෙල්ඩින් ට්‍රන්ස් සමතුලිත වනසේ යෙදවීම. ඒ කියන්නේ අපි මෙතනින් වෙල්ඩින් කරනවා මෙතනින් ওই විදිහට අපිට පාලනය කරන්න පුළුවන් තුනී තරම් වෙල්ඩින් කරනකොට. ඒ වගේ. එතකොට එහෙමනම් අපි අද දිනේ මේ පාඩමෙන් පාවිච්චි දැනගත්ත දැන් අපි වෙල්ඩින් කරන්න ගියාම මූලික වශයෙන් ඕන වෙන ඇදවීම් හැකිලීම් වළක්වා ගන්නත් අපිට අවශ්‍ය වෙන මේ ක්‍රමවේද භාවිතා කරනවා වගේම නැවතත් කියනෝ නම් මම ධාරාව වෝල්ටීයතාවයේ පොලොරටි කියන ඒවත් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම වුණොත් අපිට ලෝවල වෙන ඇදවීම් හැකිලීම් වළක්වා ගන්න පුළුවන්. ඇති වෙන දෝෂ වළක්වා ගන්න පුළුවන්. යන්ත්‍ර පිළිබඳ හරි පාලනයක් ඇතුව වැඩ කරොත් අපි මේ දෝෂයන් හොඳින් වළක්වා ගැනීම තුළින් අපිට නිවැරදි වෙල්ඩිමක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි එහෙනම් අද දිනේ සාකච්ඡා කරනු ලැබුවේ අත්ලෝ චාප පැස්සීම. එහෙම නැත්නම් කියනවා අපි මැනුවල් මෙටල් ලාක් වෙල්ඩින්, එහෙම නැත්නම් ශීල් මෙටල් ලාක් වෙල්ඩින්, නිවාර්ත වායු චාප පැස්සීම මේ ආදී නම් වලින් කතා කරන වෙල්ඩින් ක්‍රියාවලියට අවශ්‍ය වෙන මූලික විද්‍යුත් සංකල්පයන් කීපයක්. එහෙමනම් වෝල්ටීයතාවය, ධාරාව, ප්‍රතිරෝධය, ඒ වගේම අපි භාවිතා කරන වෙල්ඩින් යන්ත්‍ර වර්ග මොනවද, මේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය කොහොමද, මේකෙන් අපි ලබා ගන්න වෙල්ඩිමේ ඉහළවක් ගුණාත්මක භාවයක් සඳහා කොයි විදිහට මේ යන්ත්‍රය තෝරාගන්නේ, යන්ත්‍රයක් හඳුනාගන්නේ කොහොමද, භාවිතා කරන කේබල්ස් මේ ආදී වශයෙන් අපි අද දිනේ සාකච්ඡා කරනු ලැබිය. මම හිතනවා ඔබ සියලු දෙනාටම අත්ලෝචාව පැස්සීමෙන් මං මුලින් කිව්වා වගේ නිපුණතා සම්මතයේ ඇති ඒකක පහක් සහතික තුනක් ලබා ගැනීමේදී ආවරණය වෙන විෂය කරුණු තමයි මම අද දිනේ ඔබ වෙත කියා දුන්නේ. එහෙමනම් මේ ටික හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා මා හිතනවා. එහෙමනම් ඔබ සැමට ආයුබෝවන්.